මීන ලග්නය. මීන ලග්න හිමියන්ට මේ සතිය සුභඵල සහිතයි. කේතු ලග්නගත වීමත්, ගුරු පස්වැන්නේ සිටීමත්, රාහු හත්වැන්නේ සිටීමත්, ශනි චන්ද්‍ර නමවැන්නේ ගමන් කිරීමත්, රවි සිකුරු බුධ දහවැන්නේ සිටීමත්, කුජ එකොළොස්වැන්නේ ගමන් කිරීමත් මේ සතිය ඔබට සුභඵල සහිතයි. ඔබ බලාපොරොත්තු වෙන්නා වූ ව්‍යාපාර කටයුත්තක් හෝ යම් කිසි සුබදායක කටයුත්තක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අවකාශ ලැබෙනවා. ඒ සඳහා ඔබට දියුණුවට කටයුතු යෙදෙනවා. පසුගිය කාලයේ පැවති දුක් කරදර නිමාවක් වූ නිසා ඔබට යලි තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගැනීමට කාලය උදා වෙනවා. ගුරුගායා පස්වැන්නේ සිටීම ඔබේ දූදරුවන් සිටිනම් දූදරුවන්ගේ අනාගතය යහපත් තත්ත්වයක් උදා කරලා ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවෙන බව පෙන්වා දිය හැකි. ආදායම් මාර්ගද ඔබේ මේ සතියේ ඔබට යහපත් අතට හැරෙනවා. ඔබ බලාපොරොත්තු වෙන්නා වූ රැකී රක්ෂාවල් වල දියුණුවක් ඇති වෙනවා. උසස් වීමක් බලාපොරොත්තුෙන් සිටින හැට ඒ සඳහා අවකාශ හිමි කරනවා. පියාට එතරම්ම සුවදායක තත්ත්වයක් උදා කරන්නේ නැහැ. පියා හදිසි රෝගාතුර වීමක් හෝ පියාට අසනීප වීමක් මේ සතිය ඇති විය හැකි. එහෙම නැත්නම් සති අන්තයේම සිදුවීමක් ඇති විය හැකි. විවාහ වීමට බලාපොරොත්තුෙන් සිටින මීන ලග්න හිමියන්ට විවාහය තරමක් ප්‍රමාද වීමක් හෝ බාධා ඇතිවීමක් මේ සතිය තුළ බලාපොරොත්තු විය හැකි. අවිවාහකයින්ගේ ප්‍රේම සම්බන්ධතාද කඩා බිඳ වැටීම් ආදියද සිදුවෙයි. අඹුසැමියන් අතර පවතින හොඳ හිත පළුදු වීමට කටයුතු යෙදීමක්ද සිදුවෙයි. ඒ කෙසේ කොහොම කරත් මේ සතිය ඔබට යහපත සුභසිත ඇති කරන සතියක් බැවින් ඔබට මේ සතිය හොඳයි. රෝග පීඩා වශයෙන් ගත්තොත් ඔබට මානසික වශයෙන් උණ රෝග, ඒ වගේම පපුවේ දැවිලි, පිත් රෝග, ඒ වගේම ලේවල දෝෂ, අර්ශස් අමාරු අන්නේ දෝෂ ඇති කරන්න බලනවා. විශේෂයෙන් කල්ගිය රෝග ඇතිවීමටත් ඉඩකඩ හැදෙන්න පුළුවන්. එම නිසා මේ සතියේ ඔබේ ජය අංකය 5, 7, 9 ජය වර්ණයේ වශයෙන් තැඹිලි පාට සහ කොළ පාට තියෙනවා. සුබ දිනයේ වශයෙන් ඔබට බ්‍රහස්පතින්දා සහ සඳුදා දින වශයෙන් ගත හැකි. සතියේ අනාවැකි වශයෙන් රූපය ලස්සන වීම, තරුණ බව ඇතිවීම, ගුණ යහපත්කම් ඇති වුණත් ආදිය තිබුණත් ශිල්ප ශාස්ත්‍රයක් දැන නොසිටියොත් ඒ තැනැත්තා හරියට සුවඳ නැති කැලෑ මලක් හා සමානයි.